ජනොව කියන්නේ ඉතාලියයේ සංචාර්රයකන්න සංචාරකයි අතර ගොඩක් ප්‍රසිද්ධ නගරවලින් එක ඒකට හේතු ගොඩක් තියෙනවා ඉස්තාලියයේ තියෙන කාරයබහුලම වරාය පිහිටලා තියන්නේ ජනෝවවල ඒවගේම සංස්කෘත්තික වටිනාකම් තියන ස්ථාන විශාල ප්‍රමාණයක් ජනෝවවලදී ඔයටට දැක බලාගන්න පුළුවන් පතා අන්තකෝ එහමත් නැතක් The ofනවා අලුත්වරාය නිර්මාණය කිරීමත් සමගම පරණවරාය ජනෝවා වලට පැමිණෙන සංචාරණකයින්ගේ විනෝදශ්වාතය සඳහා වංකරලා තියල තියෙනවා The <lighthouse> of jeනවා මේව එක උසමීටර් හැත්තහයක් වනාතර ඉතාලියේ උසම ලයිට් හවස් එක වෙනවා. මුළු ලෝකෙ ඇත් එක්කම සසඳරනකොට දැනට ක්‍රියාත්මක වන ලයිට හවස් වලින් තුන්නන ස්ථානය ගන්නේ මේ ජනෝවවල දෙෙන ලයිට හව එක. ජනෝවවලටම අවනිත රසයකීයුත් කෑම ඔයාට මෙහෙදී රසවිඳන්නටත් පුළුවන්. මේකෑම අතරින් ජෙනෝවා ෆොකාච්චා ජෙනෝව පේස්තෝ ඒ වගේම නැවු මුහුදු කෑමවර්ගවල රසවිදින්න ඔයාට පුළුවන්. චිංවතේර සංචාරකයින් අතර ගොඩාක් ප්‍රසිද්ත නගර පහකින් හැදිල තියෙන මේ චිංවතේර කියන ප්‍රදේශය ජෙනෝවවලඉඳල යනවන ලාපෙත්සියා කියන දුම්රියෙන් නාඩි පනස් හතක් ඇතුළතු ඔයාට ළඟා වෙන්න පුළුවන් මේ සඳහා ඔයාට වැෑයවන්නේ යුරහතරත් දහයත් අතර මුදලා එතන ඉඳලා ලෝකල් ට්‍රේන් එක ඒයන්නේ චිංුව තේරේ එක්ස්ප්‍රස් කියන ටරේෙන් එක මගින් මේ නගරවලට යාට ළඟා වෙන්න පුළුවන් නගර පහේම මේ දුම්රිය නවත්තන අතර අවසාන නැවතුම් පලවන්නේ ලෙවෙන්තු කියන නගරයයි. ජනෝවවල කිලෝමීටර් තිස් පහක මුහදුුවරල පිහිටාතිය අතර බස්ලථයකින් විනාඩි පහළවක් වෙසක් ඇතුලට ලස්සන පෙබල්ස් මුහුදුතිීර එකට ඔයාට ළඟා වෙන්නට පුළුවන්. ජනෙෝෝස් ිස්ටෝපර් කොළම්බස්. ජෙනෝවකියන්නේ ක්‍රිස්ටෝපර් කොළොම්බස් එද්දා සාරසිය පණස්සකේදී ඉපදුනු නගරයි. ඔහු ලෝක ප්‍රසිත වුණේ එද්දා සාරසියානු දෙකේදී ඇමරිකාව සොයාගත් නාවිකයා කියන නමින්. පියත්ස ධනේති කියන තැනදි අදට ඔබට ඔහුගේ නිවස දැක බලාගන්න පුළුවන්. මිලානෝනගරේ තියෙන චෙන්න්ත්‍රාර්ලේ ට්‍රෙල්වේ ස්ටේෂන් එකෙන් උදේ පාන්දර හය විස්සට ජනෝවාඩරේට්‍රන් එකෙන් අපි ජනෝවන් හගරයට පිටත් වුණා. මේ සඳහා වැඩිහිටියකුට යුර විසිතුනක මුදලක් ටිකට් එක වශෙන් වැයවෙන අතර ගමන් කාලය විද්දිහට පෑකට අසන්න කාලයක් ගත වෙනවා. ජනෝවවල අද පිමුලින්ම යන්නේ පිරාතා ශිප්පින් ජනෝව. එහෙමත් නැත්තම් ගලියන් නෙප්චෝන් කියන රුවල් නැව බලන්න. එත්දස්නමසි අසූ පහේදී ට්‍රෝමා පොලාන්ස්කි කියන ප්‍රසිද්ත චිත්‍රපට නිෂ්පාතකවරයා විසින්. පිරාතේස් කියන ඒ චිත්‍රපටිය සඳහා මීටර් හැටතුනක් දිකින් හා නීටර් දාහතක් පමණ පලලින් යුතු ටොන් එක්දස් පන්සයක බරකින් යුතු මේ නැව සාධන ලදී. මේ සඳහා ඇස්තමයින්තු පිරිවැය ඇමරිකානු ඩොර් මිලියන පහළවක්කුණත් අවසාන වන විට මේ සඳහා ඇමරිකාන්නෝ ඩොර් මිලියන හතලිහක් වැය කරලා තියෙනවා. ළමයි සමග ජනෝවයනවන මේ ස්ථානය අනි වාරෙම පුංචි ළමයි සමග නැරඹය යුතුම ස්ථානයක්. ජැක්් නිකොලසන් නම් ප්‍රසිද්ත නළුව මේ චෙත්‍රපටේ පිරාතේ කැප්ටන්රඩ ලෙස රාගපෑ අතර එන්න ඉන්නම ඔහු විසි ඔහුගේ ගාස්තුව වැඩිකිරීම නිසා අධ්‍යක්ෂකවරයා විසින් ඔහුව චිත්‍රපටෙන් ඉවත් කර ඇත. මේනැව මේතරම් ප්‍රසිද්ධ වෙන්න තවත් හේතුවක් නම් චිත්‍රපටයක් සඳහාම නිර්මාණය කළ මුහුදේ වුණත් ්‍යාත්‍රා කරන්න පුළුවන් ඇත්තම රුවල් නැවක් වීමයි. මේනැව තුනිසිාවේ සාතානිම කර, ප්‍රමෝෂනල්ටුවටක් විදිහට ප්‍රංශයේ නගරඇතරින් ජනෝවල තියෙන ලිකූරයා කියන ප්‍රදේශයට ගෙනවිත් ඇැක. කොහොම වනත් මේ පිරාථය කියන ෆිල්ම් එක ෆෙල් හුන ෆිල්ම්ම එකක් විදිහටයි අතිතේ සඳහන් වෙන්නේ මේ චිත්‍රපටය සඳහා ලැබී තියෙන්නේ චූරයේ හොඳම ඇඳුන් නිර්මාණය සඳහා ලැබුණු සම්මානයක්. මේ නැවට ඇතුල්වීමට වැඩිහෙටියෙකුට යුරෝහයක්ද වයසෞුරුදු හතරත් දොළහතතරදර්ුවෙට යුරෝහතරක්ද වයසෞුරුදු හතරට අඩු දරුවේට මුදල්ලාය කිරීමකින් තොරව නර්බන්නට පුළුවන් මේරුවල් නැව උදේ දහයි ඉඳලා හවස පහ වනකං සංචාරකයන් සඳහා වංකරලදීලා තියෙනවා ජෙනෝ වගේියට පස්සෙ මේනෑවනරබන්න අමතක කරන්නපාගේ ඊළඟ වීඩියෝ එකෙන් ජනෝවාවල තියන මින් මැතුර එහෙමනැත්තාම් ජනෝවල අක්වාර්යියොම් එකේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන අහෙත් ඔයාලව බලන්න න්නං එතකම් ඔයාලට සුබදවසාක